ආයුබෝවන් පුතේ අද අපි බලන්නේ 2014 මොඩල් පේපර් එකේ 27 වෙනි ප්‍රශ්නේ ඉඳලා 26 වෙනි ප්‍රශ්නේ වෙනකන් ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී අපි කතා කරලා තියෙනවා දැන් පටන් ගන්නේ 27 වෙනි ප්‍රශ්න 27 වෙනි ප්‍රශ්න තියෙන්නේ ප්‍රාග්ධන ආයෝජන කියන පාඩම ගිණුම් කරන්නේ දින කර්මන අතුරු ගිණුම් කරන්නට අදාළ අපි ගත්තා 13 දින අවසාන පාඩම කියන ගාන මේකේ අහන්නේ මොකද්ද විස්තර ගොඩක් තියෙනවා අපි සම් ප්‍රශ්න කියවලා विस्तर प्रश्न आरंभक आलोचने वाणी आरंभक आलोचने की अवधु बिंदु सिलेक्टरवा आरंभिकार्थना मुदल गलायमकान කාර්ක ප්‍රාප්තණය අපිට අවශ්‍ය වෙනවා ඒ නිසා යා 35 තියෙන්නේ ඍණ ආකාරයේ. ඒතර අපේ ගත්තහම මේරි එක්ක ඔකල බලන්න 200යි 25යි 5යි ඒක අරු ගන්න 50. ඒතර පිළිතුරු එන්න ඕනේ 210ක්. එතකොට මේ උත්තරේ තියෙනවා පිළිතුරු අංක 3. प्रश्न अर प्रश्न विस्तरे मेघाने आजने खाले गतवन खाले इतना अभी दंडवा अपने मौलिक आजने दहाट මේක තමයි අපේ මූලික ආයෝජනය අපි ඉස්සෙල්ලා පිළිතුරෙන් ගත්තා ඊට පස්සේ අපි ගන්නවා අපේ මුදල් ප්‍රවාහයන් ගත්තාම පිළිතුරු කාලය ගන්නකොට මුදල් ප්‍රවාහයන් තියෙනවා පළවෙනි අවුරුද්දේදී මුදල් ප්‍රවාහය 80ක් තියෙනවා දෙවෙනි අවුරුද්දේදී 60ක් තියෙනවා තුන්වෙනි අවුරුද්දේදී 50ක් තියෙනවා ඒ ඔක්කොම ධන හතරවෙනි අවුරුද්දේදී 40ක් තියෙනවා පස්වෙනි අවුරුද්දේදී 60ක් තියෙනවා ඒතර බලමු මේක කොහොමද යන්නේ කියලා ඒතකොට පළවෙනි අවුරුද්දේ 210ක් එන හින්දා අපිට තව ආවරණය කරගන්න තියෙන 130යි දෙවෙනි අවුරුද්දේ මේකෙන් ඒ කියන්නේ මෙතනින් 140න් 130න් අඩු කරන්න ඕනේ 60 අපිට ආවරණය වෙච්ච නැති ප්‍රමාණය 70යි තාමත් අපිට ආවරණය කරගන්න බැරිලා තියෙනවා යදු ප්‍රාග්ධනය ඊළඟ අවුරුද්දේ අපිට හම්බ වෙනවා 50 ඒ කියන්නේ අපිට තව 20ක් ආවරණය කරගන්න බැරි වෙනවා එතකොට මේ අපේ ආයෝජනේ අපේ අවුරුදු 3න් තමයි මෙන්න මෙතන 3යි මාස ගානෙන් තමයි තියෙන්නේ. මොකෝ 4 වෙනි එක ආවෙන 4 වෙනි අවුරුද්දේ 40ක් හම්බෙනවනේ. ඒතර 4 වෙනි අවුරුද්දේ 40ක් හම්බෙනකොට මේකේ අපේ අපි පිළිගියුම් කාලය අපි يعني අවශ්‍ය ප්‍රමාණයටවත් වැඩියෙන් අපිට හම්බෙනවා. අපිට ඕනේ පිළිගියුම් කාලය හරියටම බලන්න. ඒකින්ද වර්ෂ අවුරුදු 3යි. අවුරුදු 3යි කියන එක අපි මතක තියාගන්න ඕනේ. තව හැබැයි අවුරුදු 3 විතර නෙමෙයි මාස ගානකුත් තියෙනවා. मास गान बलाने में ईलंग मास ईलंग हतलिया कपड़े हम हतलिया हम खाले मास दोलहा क्या मास दोलहा क्या ईलंग हतलिया हम मास दोलहा क्या है भाई आप हतलिया कोड़ने आप उनकी बीस आप बीस इतना मेहे
විස්සෙන්න නම් අපි කරන්න මොකද්ද? විස්සෙන් වැඩි කරනවා. ඒ කියන්නේ මාස 6. ඒතර පිළිතුර ඇවිල්ලා අවුරුදු 3යි මාස 6. ඒතරට පිළිතුර තියෙන්නේ දෙවෙනි කවුරු මෙන්න මේ උත්තරේ. මේකේ මේ තියෙන්නේ පිළිතුරු අංක 2 වෙන්න ඕනේ. මේ विश्लेषण गाना मे गण इतना अमार तुरा मेके अहे विभजने මුළු පොදු කාර්ය පිටිපය හොයන්න නම් අපිට අංශ කීයක් තියෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා අපිට තියෙනවා නිෂ්පාදන අංශ එකක් තියෙනවා නිෂ්පාදන අංශ දෙකක් තියෙනවා ඊගොඩ කියනවා මොකද්ද ගබඩාව තියෙනවා දැන් බලන්න පළවෙනි එක ඒගොල්ලෝ බෙදලා තියෙනවා මේ තියෙන්නේ ප්‍රතිපාදනය කරපු ටික අපි ඒක ඒ ආකාරයෙන්ම දා ගන්නවා මෙතන අපි ගත්තාම 80යි හැටයි 15ක් තියෙනවා අපි බින්දු අයින් කළ හදිවේ හරි ඊට පස්සේ දැන් ඊට පස්සේ තව තියෙනවා වක්‍ර මේ වක්‍ර ශ්‍රමයේ වක්‍ර අමුද්‍රව්‍ය ටිකක් මේ තියෙන ඔක්කොම මේවත් පොදු කාර්ය තමයි හැබැයි ඒව දැන්ටමත් ප්‍රතිපූ මේ ප්‍රතිපාදනය කළා තියෙන අපිට ඒව කිසි දෙයක් කරන්න ඕනේ නැහැ අපිට පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ තීරිය දාගන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ හැබැයි මෙන්න මෙයාව සම්හල් කුලී කම්මල් කුලි අපි සාමාන්‍යයෙන් අපි කම්මල් කුලි අපි විභජන පදනම් විදියට ගන්නේ භූමි ප්‍රමාණය කම්මල් කුලි වලට ගන්නේ මොකද්ද භූමි ප්‍රමාණය භූමි ප්‍රමාණය ගත්තහම අනුපාතයේ තියෙන්නේ මෙන්න මේක අපි කුඩා කරලා ගත්තොත් එහෙම 3 2 1 එතකොට අපේ කම්මල් කුලි තියෙනවානේ ඔක්කොම 120,000 निष्पादनाशेट गबडावट विभजनीक සේවක සුබසාධන වියදම් සුබසාධන වියදම් එතකොට සුබසාධන වියදම් අපේ තියෙනවා ඔක්කොම 50,000ක් තියෙනවා ඒ 50,000 බෙදන්නේ අපි සේවක සංඛ්‍යාව අනුව සේවක සංඛ්‍යාව අපිට තියෙනවා 5ට 3ට 2 ඒ කියන්නේ 25ක් එන්නෝනේ ඒ කියන්නේ 50,000 බෙදන්න 10ෙන් 5යි පළවෙනි ආශ්‍රිතය ඊගාට 50,000න් 10ෙන් 3ක් 50,000න් 10ෙන් 3ක් කියලා කියන්නේ 15,000යි 50,000න් 10ෙන් 2ක් ඒ කියන්නේ 10,000යි දැන්ට අපිට හම්බෙලා තියෙනවා ප්‍රාථමික විභජනයේ යටතේ මෙන්න මෙයාගේ මේ තියෙන්නේ අපේ ප්‍රාථමික විභජනය ඒක ප්‍රාථමික විභජනයේ යටතේ අපිට හම්බෙන්න ඕනේ प्राथमिक विभजने प्राथमिक विभजने गाने मुलुकोट අපිට නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන මුළු පොදු කාර්ය පිරිවැය. ඒතොර අපිට ද්විතීක විභජනයකට යන්න වෙනවා. මොකද්ද? ගබඩාවක් තියෙන නිසා අපි ද්විතීක විභජනයට ගිහිල්ලා අපේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට සියලුම පිරිවැය සටහන් කරන්න ඕන. එහෙනම් ගබඩාවේ පිරිවැය යන්න නම් අපි පාවිච්චි කරන බේසික තමයි මොකද්ද? අධ්‍යාචනා. අපේ දීලා තියෙනවනේ මෙතන. අධ්‍යාචනා ගබඩා අධ්‍යාචනා පත්‍රය කියලා තියෙන ඒක තමයි අපි
ගබඩාවේ පිරිවැය බෙදෙන. එතකොට අධ්‍යාචනාවලින් ඒ කියන්නේ ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලුම් කරන පත්‍රිකාව තමයි අධ්‍යාචන පත්‍රික කියලා කියන්නේ. එතන ගබඩාවේ පිරිවැය නිෂ්පාදන රාශිය දෙකට බෙදන්න ඕනේ. මොකද නිෂ්පාදනයේ අවසාන නිෂ්පාදනය සම්පූර්ණ පොදු පරිපාලන අන්තර්ගත වෙන්න ඕනේ. ඒ නිසා බෙදෙන බේස් එක තියෙන්නේ මෙයාට 2යි මෙයාට 3යි. අනුපාතය ගත්තොත් මේ අයින් කළ ගත්තේ 2ට 3 කියන අනුපාතය අයින් කළ ගත්තේ ගබඩාවේ පිරිවැයෙන් 65න් 5න් 2ක් 5න් 2ක් යනවා මෙයාට. මේ ගත්තේ 65න් 5න් 2ක් යනවා යාට. ඊට පස්සේ 65න් 5න් 3ක් යනවා දෙවෙනි එකට. 190න් 3 දෙදීම 5. එතන අපි කියක් කියනවාද? ඒ කියන්නේ අප සෝරි ඒක 65 වැඩි කිරීම 3 දෙදීම 5 එන්නේ කියද 39. 39යි. ඒ දැන් බලන්න සම්පූර්ණ පොදු කාර්ය පිරිවැය කීයද කියලා කියන්න. සම්පූර්ණ පොදු කාර්ය පිරිවැය විලැති 226යි. මෙතන තියෙනවා 9යි 2යි 2 229. දැන් බලන්න පිළිතුර තියෙනවද කියලා. 226,000යි. හතර වෙනකේ තියනනේ 226,000යි 229,000යි. ඒ කියන්නේ පිළිතුරු අංක 4. ඊට පස්සේ ඒකෙම කොටසක් තමයි අහන්නේ මෙම නිෂ්පාදනයේ ඒකක පිරිවැය කීයද කියලා අහනවා. ඒකක පිරිවැය කිව්වහම මතක තියාගන්න පොදු කාර්ය පිරිවැයට එකව වෙන්න ඕනේ තව ඍජු පිරිවැයන් ටික. එතන අපි බලා ගන්න ඕනේ මෙන්න මේකෙදි මතක තියාගෙන අපි ඉස්සෙල්ලා හොයාගත් තොරතුරු අවශ්‍ය වෙනවා. පළවෙනි නිෂ්පාදන රාශියේ දෙවෙනි නිෂ්පාදන රාශියේ මුළු පොදු කාර්ය පිරිවැය කීයක් තිබුණාද? පළවෙනි ආශයේ තිබුණා 200,000. මම ඒ තොරතුරු මෙතනට ගේනවා. 266,000 තිබුණා. ඒ කියන්නේ ඉස්සෙල්ලා පිළිතුර අපි මුළු පොදු කාර්ය පිරිවැය දෙවෙනි ආශයේදී 229,000 තිබුණා. හරි. එතකොට මේගොල්ලෙන් අපේ ගහන්න අපේ හොයාගන්න ඕනේ එක නිෂ්පාදන ඒකකයට අවශ්‍ය වෙන කොච්චරක් තියෙනවද? එක නිෂ්පාදන ඒකකයක් ඇතුළේ තියෙන පොදු කාර්ය පිරිවැය. ඒක අපි ගහන්න අපි තෝරගන්නේ මෙන්න මේක අපි පාවිච්චි කරන්න. මෙන්න මේක තමයි ඒගොල්ලෝ අපිට කියලා දෙන්නේ. එක ඒකකයක් ඇතුළට පොදු කාර්ය පිරිවැය ගන්නෙ කොහොමද? එතකොට ඒක අපි ගන්නේ ඍජු ශ්‍රම පැය පදනම අරගෙන. එතකොට ඍජු ශ්‍රම පැය ගන්නෙ මෙතන තියෙනවා 1230යි මෙතන තියෙනවා 916. ඒ තොරතුරු ටික තියෙනවා. එතකොට අපි බලමු එක ශ්‍රම පැය ඍජු ශ්‍රම පැයකට ඔක්කොටම ගිහිලා තියෙනවා කීයද? නිෂ්පාදන දෙපාර්තමේන්තු එකේ මුළු පොදු කාර්ය පිරිවැය 266,000යි. එහෙනම් එක පොදු කාර්ය පිරිවැයක එක පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ එක ඒකකයක් තියෙන පොදු කාර්ය පිරිවැය හොයන්න අපේ තියෙන අනුපාතය තමයි ඍජු ශ්‍රම පැය. ඒතර නිෂ්පාදන දෙපාර්තමේන්තුව එක. ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඍජු ශ්‍රම පැය 1330. ඒ කියන්නේ එක ඍජු ශ්‍රම පැයක පිරිවැය පොදු කාර්ය පිරිවැය කීයක් තියෙනවද කියලා බලන්න 266,000 බෙදන්න ඕනේ 1330. එනවා කියද්ද එක පැයක් ඇතුළතදී තියෙනවා රුපියල් 200ක්. ඊගාඩ කියන්නේ මොකද්ද? නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකේ එයත් යන්නේ ඍජු ශ්‍රම පැය. එයා පාවිච්චි කරනවා 916. ඒතර එක පැයක් ඍජු ශ්‍රම පැය ඇතුළත පොදු කාර්ය පිරිවැය තියෙනවා කියද්ද 29,000 බෙදන්න 916 250. මේ කියන්නේ අපිට මේක අපි ඒකකයට ගන්න තමයි මේ හදන්නේ. අපොද අපිට ඒකකයකට ගන්න අවශ්‍ය වෙන ක්‍රමයක් තියෙනවා. දැන් පොදු කාර්ය පිරිවැය 266,000 කිව්වම අපිට ඒකකයකට කොච්චරද කියලා බලා ගන්න ඕනේ. ඒතර ඒකකයකට බලා ගන්න නම් කිසියම් පදනමක් දීලා තියෙනවා. ඒතර අපිට මෙතන දීලා තියෙනවා ඍජු ශ්‍රම පැය පදනම මත පාවිච්චි කරන්නයි කියලා. එතකොට නිෂ්පාදන දෙපාර්තමේන්තු එකේ ඍජු ශ්‍රම පාවිච්චි කරන අයගොල්ලෝ 1330. එතන අපිට ඒක අපි පාවිච්චි කරන 1230 පාවිච්චි කරා. එතකොට
1330 අපි ගත්තාම මුළු පොදු කාර්යපිටියේ 268000 බෙදුවාම 1330 එනවා රුපියල් ඒකකයක ඍජු ශ්‍රම පැයක තියෙනවා නැත්නම් ඍජු ශ්‍රම පැයක් මත ඇබ්සෝබ් කරනවා අන්තග්‍රහණය කරනවා පොදු කාර්යපිටියේ රුපියල් 200ක් එතකොට අපි බලනවා නිෂ්පාදනය සඳහා කොච්චර ඍජු ශ්‍රම පැය ගණක් අවශ්‍යද මෙයාට අවශ්‍ය පැය 1යි ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ පොදු කාර්යපිටියේ 200යි හැබැයි මෙයාට අවශ්‍ය වෙනවා පැය 2ක් ඒ කියන්නේ මෙයාට මෙයාගේ තියෙනවා පැය 2ක් පාවිච්චි කරනවා ඒ කියන්නේ 500ක් එයා ඇබ්සෝබ් කරන ඒ කියන්නේ ඍජු ශ්‍රම පැය 2 මත පොදු කාර්යපිරිවේ අන්තර්ග්‍රහණය කරලා තියෙනවා 500ක් ඒ කියන්නේ පැයක තියෙන ඕන පොදු කාර්යපිරිවේ ප්‍රමාණය 250යි හැබැයි නිෂ්පාදන දෙපාර්තමේන්තුව පැය 2ක් භාවිත කරන නිසා පැය 2 ඇතුළේ තියෙනවා කියද්ද 500ක් තියෙනවා හරි හැබැයි දැන් අපෙන් අහන්නේ ඒකක පිරිවැය ඒකක පිරිවැය ගුහම පොදු කාර්ය පිරිවැය විතරක් නෙමෙයි ඔක්කොම ටික ගන්න වෙනවා හරි එතකොට ඒකෙදි අපි කරන්නේ මොකද්ද අපේ පොදු කාර්ය පිරිවැය අපේ කොහොමද අපි ගන්නෙ පොදු කාර්ය පිරිවැය මෙතන තියෙනවා කියද්ද 300 ඍජු ද්‍රව්‍ය ඍජු ද්‍රව්‍ය තියෙනවා අපිට දීලා ගානේ 300ක් තියෙනවා ශ්‍රමය ඍජු ශ්‍රමය 200ක් දීලා තියෙනවා මේ තියෙන ප්‍රාථමික පිරිවැය අපි දැන් අවල තියෙනවා ප්‍රාථමික පිරිවැය ප්‍රාථමික පිරිවැය විතර නෙමෙයි අපි හොයන්න ඕනේ මොකද මුළු පිරිවැයෙන් එහෙනම් අපි එකතු කරනවා පොදු කාර්ය පිරිවැය පොදු කාර්ය පිරිවැය ඇවිල්ලා තියෙනවා අපේ කියද්ද 700ක් ඒ කියන්නේ අපේ මුළු පිරිවැය තියෙනවනේ 1200 1200 පිළිතුර තියෙනවනේ 1200 පිළිතුර අංක 5 හරිද? ඒතර පිළිතුර අංක වෙන්නේ 5. හරි. මෙතනින් අපේ බහුවන්න ගණන් ටික ඉවර වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ ගණන් ගන්න. ඒතර වාස්තවික ප්‍රශ්න ටික තමයි අපි එන්නේ 31 වෙනි ප්‍රශ්නේ. ඒක මේ වෙලේ සාමාන්‍ය සරල මූලික ගණන් ප්‍රශ්න ටික තමයි චෙක් කරන්නේ. එතෙන්දී අපේ පංසත්‍ය අසත්‍ය ලියන්නේ හරි ලකුණු දාන්න තියෙනවා. ඒතර පළවෙනි එක. ගිනුම් කරන්නේ පළවෙනි එක ගිනුම් කරන්නේ මූලික අරමුණ ආයතන පිළිබඳ සවිස්තර විස්තරයක්. කලමනාකරණය සැපීමද නැහැනේ ඒක අසත්‍යයි. හරිද? එතකොට දෙවෙනි එක. ගණදිනකරුවන්ට සිදුවන ගණදින වාර්තාකරණයේ සිදුවන සියලුම වැරදි ශේෂ පිරිසුමක් මගින් අනාවරණය කරගත හැකියි. හරිද ඒක? ඒක වැරදි අනාවරණය කරගන්න බැහැ සියලුම දේවල්. මොකද ශේෂ පිරිසුම සමාන වෙලා වැරදි තියෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒකත් අසත්‍යයි. ඊගාවට මූලමින සංකල්පයට අනුව මුදලේ ස්ථාවර මුදලේ වටිනාකම ස්ථාවරව පවතී. ඔව් අපි මූලමින සංකල්පය පාවිච්චි කරන්නේ මුදලේ අගය ස්ථාවරව පවතී කියන උපකල්පනය මත. ඒ නිසා ඒක සත්‍යයි. භාණ්ඩයක මිලට ගැනීමේදී භාණ්ඩයක් මිලට ගැනීමේදී ලකුණු කළ මිලෙන් අඩු කරන ලැබෙන වෙළඳ වට්ටම ලද වට්ටම් ගිණුමට ගිණුම් තියයි. ඒක අසත්‍යයි. මොකද ලද වට්ටම කියලා කියන්නේ මුදල් ලැබෙන අවස්ථාවේදී දෙන ලැබෙන වට්ටම. ඒතර වෙළඳ වට්ටම අපි කිසිම වෙලාවකට ගිණුම් තියන්නේ නැහැ. ඒතර වෙළඳ වට්ටම අපි භාවිත කරන්නේ නැහැ ගිණුම් තියන්න. ඒ නිසා වෙළඳ වට්ටම ගිණුම් තියන්නේ නැහැ. ලද වට්ටම කියලා කියන්නේ ලකුණු කල මිලෙන් අඩු කරන ප්‍රමාණය නෙමෙයි භාණ්ඩේ මුදල් ගෙවන කොට. මුදල් ගෙවන කොට අපිට ලැබෙන ප්‍රමාණය. ඊළඟට මේක අහන්නේ මොකද්ද මුලින් සටහන් පොතේ ඉස්තරියක් අහන්නේ ප්‍රබෝස් ලියවිල්ලයි මුලින් සටහන් පොතයි පළවෙනි එක නැවත විකිණීම සඳහා ණයට භාණ්ඩ මිලදී ගැනීම
ණයට භාණ්ඩ මිලදී ගත්තා නම් සටහන් කරන්න ඕනේ මොකේද? ගැනුම් ජර්නලෙයි. සටහන් කරන්න ඕනේ ගැනුම් ජර්නලෙයි. ඊටසේ ප්‍රබෝලියලි තමයි ගැනුම් ඉන්වොයිස් එක නැත්නම් ඉන්වොයිස් එක කියලා ප්‍රශ්නයක් නැහැ. ඔන්න ගැනුම් කියලා කියන්න පුළුවන් නැත්නම් ඉන්වොයිස් එක. ඊගාට ව්‍යාපාරයක් භාවිතය සඳහා මෝටර රථයක් ණයට මිලදී ගැනීම. මෝටර රථයක් ණයට මිලදී ගන්නකොට ව්‍යාපාරයේ භාවිතය සඳහා එහෙනම් සටහන් කරන්න වෙන්නේ අපිට පොදු ජර්නලෙයි. පොදු ජර්නලෙ. එතකොට භාවිතා වෙන්නේ අපි ජර්නල් පොත් ජර්නලේ මූලාශ්‍රය මොකද්ද? ජර්නල් වවුචරය. ඊගාරි. මේකදී අහන්නේ 33 අහන්නේ පහත සඳහන් ගණුදෙනු තුලින් ව්‍යාපාරයේ බැංකු ශේෂය වැඩි වේද අඩු වේද? දැන් අපේ මේක 2014 පේපර් එක ගන්න මොඩියුල් පේපර් එක ගන්න ඒ නිසා තමයි මේක බැංකු ශේෂය කියලා වෙනම අහන්නේ. නැත්නම් ඕගොල්ලන් සිලබස් එකේදී බැංකු ශේෂය කියලා කන්නේ නැහැ. ඉන්නේ මුදල් පාලන ගිණුම නැත්නම් මුදල් ගිණුම. ඒතර මුදල් ගිණුමේ ශේෂය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තමයි මේ අහන්නේ. නයිගටිව් කුසින් ව්‍යාපාරයේ බැංකුවේ ඇති ජංගම ගිණුමට චෙක් පත තැම්පත් කළාම බැංකුවේ ගිණුම නැත්නම් මුදල් පාලන ගිණුම මොකද වෙන්නේ? වැඩි වෙයි. බැංකු විසින් චෙක් පොත් ගාස්තු අඩු කළාම බැංකුවේ අපේ ගත්ත අපේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මුදල් පාලනයම අඩු වෙයි. ඊට පස්සේ ව්‍යාපාරයේ විදුලි බිල චෙක් පතකින් ගෙවුවට පස්සේ අපේ අපි සාමාන්‍යයෙන් මේ සිලබස් එක වෙනස් වීම නිසා තමයි මේක හයිලයිට් කරන්න. නැත්තම් සාමාන්‍යයෙන් අපි ඔක්කොම ඊදම් වගේ ගෙවන්නේ සුළු මුදල් හැර අනික සිළු ගෙවිය දන් ගෙවන්නේ අපි චෙක් පත් ආශ්‍රයෙන්. ඒ නිසා මේක විදුලි බිල චෙක් පතකින් ගෙවුවාම අඩු වෙයි. ඊට පස්සේ බැංකුවේ තැන්පත් කළ චෙක් පතක් අගුරු වුණාම තැන්පත් කරපු චෙක් එකක් අගුරු වුණත් එහෙම අපේ මුදල් පාලන ගිණුම නැත්නම් බැංකු ශේෂ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකේ දැන් අඩු වෙයි. එතන ලියාගන්න එක අඩු වෙයි කියලා. මෙතන බැංකුවේ චෙක් පත් අමාරේක ලියන්න අමාරු ස්ප්‍රීට් එකේ ඒක ලියාගන්න. බැංකුවේ තැන්පත් කළ චෙක් පතක් අගුරු වුණාම බැංකු ශේෂය අඩු වේ කියලා ලියා ගන්න මෙතන 7:33 4 තියෙන්න ඕනේ අඩු වේ කියන එක. හරි. දැන් අපි 34 වෙනි ප්‍රශ්නට යමු. ඒක කියන මොකද්ද? නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන. හැමසෙම ප්‍රශ්නේ කියවලා තමයි අපි එන්න ඕනේ. ඒතර නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් සංලක්ෂ්‍ය අවශ්‍ය නොවේ කියලා කියනවා. ඒතකොට සංලක්ෂ්‍ය අවශ්‍ය නොවේ ගුණක් අපි ලියන්න අවශ්‍ය නැහැ. අනික සෑම අවස්ථාවකදී පුරුද්දක් තියාගන්න සංලක්ෂයේ ලියන්න. මෙතන සංලක්ෂය අවශ්‍ය නොවේ කියන නිසා අපි කොහොමවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ රුපියල් 13,000 ගැනීම ඉන්වොයිසියක් ගැනුම් ජනලයේ 31,000ක් විතර වාර්තා කොට පොත් ජනලයේ පොදු ලෙජරේටද පිටපත් කර ඇත. ඒතර මූල්‍ය සලහා පොත කිසියම් වැරැද්දක් වුණොත් එහෙම ඒක සියලුම තැන්වල වැරදෙනවා. ඒතර මත තියාගෙන මූල්‍ය සලහා පොතක වැරැද්දක් සටහන් වෙලා තියෙනවනම් ඒක සියලුම තැන්වල මූලික සරහන් පොතේ සටහන් වුණාම ඒක බලාගෙන තමයි අපි අපේ ඔක්කොම ලෙජර් ටික අප්ඩේට් වෙන පෞද්ගලික ලෙජර් වෙන්න පුළුවන් පොදු ලෙජර් වෙන්න පුළුවන් ඔක්කොම බලන්නේ මූලික සටහන් පොත දිහා. මූලික සරහන් පොතේ ලියවෙන්නේ මොකද්ද? ඒක තමයි අපි පොදු ලෙජර් වෙන්න පුළුවන් පෞද්ගලික ලෙජර් වෙන්න පුළුවන් සටහන් කරන්නේ. එතකොට මූලික සටහන් පොතක වැරද්දක් වුණොත් එහෙම සෑම තැනකම වැරදි. ඒ නිසා මෙයා ගැනුම් ජර්නලේ කොහම පාර්ශව දෙකක් අදාළයි වෙළඳ ගෙවිත දෙය පාලන ගිනුමයි ගැනුම් ගිනුමයි. එතකොට අපිට මේක නිවැරදි කරන්න සංලක්ෂයක් අවශ්‍ය වෙනවා. සෝරි මේ දිස්තරහණක් අවශ්‍ය වෙනවා. ඒ දිස්තරහණ තමයි මොකද වෙන්නේ? ගැනුම් කියන එක අඩු වෙනවා. ගැනුම් කියන්නේ වියදම. එහෙනම් ගැනුම් වියදම අඩු වෙනකොට වියදමක් අඩු වීම බැර. එහෙනම් අපි දානවා ගැනුම්. ගැනුම් බැර දාන මතක ඇතුව දාන්න අගේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ හර වෙන්නේ මොකද්ද? හර වෙන්නේ
සොරි මෙතන බලන්න 31 10 එතකොට එන්නේ කොච්චරද බැරෙන්නේ එතන මෙතන තියෙනවා 13 10යි 31 10 අපිට කොච්චරක් වැඩිපුර බැරම් මේක සටහන් වෙලා තියනවාද වැඩිපුර සටහන් වෙලා තියෙන්නේ 18 1000ක් වැඩිපුර 31 1000න් 31 1000න් අඩු කරන්න 13 1000 මෙතන ඉන්නේ කීයද අපේ 18 1000 18 1000ක් තමයි වෙනස මෙතන අපි ගණන් වලින් අඩු වෙනවා කීයද 18 1000 ඒක මත තියාගන්න කවුද අනිත් පාර්ශවය ගණන් එක තියෙන ගණන් දෙලෙත් එක්ක අනිත් පාර්ශවය තමයි වෙළඳ එයා හර වෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 18 10 මෙන්න මේක තමයි අපේ නිවැරදි කිරීමේ විත්ත සටහන නැත්නම් ජන සටහන මේ ඊගව මෙම වරද නිසා ලාභයට ඇතිවන බලපෑම කොපමණද තීරණය කර එය අඩුවීමක්ද වැඩිවීමක්ද නොවෙනස් නොවීමක්ද යන සටහන් කරයි මද තියාගන්න මෙයා නිසා දැන් මොකද වෙලා තියෙන්නේ මේ වැරද්ද හින්දා ගැනුම් වැඩි වුණා 13000 තිබිච්ච ගැනුම් කීයට නැගද 31000 නැත් එහෙනම් වියදමක් වැඩි වෙලා තියෙනවා එහෙනම් ලාභය අඩු වෙන්න ඕන ඒ නිසා මොකද වෙන්නේ ලාභය 10 රුපියල් 18000කින් අඩුවී මේක දිහානේ නිවැරදි කළාම නෙමෙයි නිවැරදි කළාම නෙමෙයි මොකද්ද මේ නිසා වෙච්ච බලපෑම ඊගාට අහන්නේ මූල ගිණුම් කරන්නේ සහ කලමනාකරණ ගිණුම් කරන්නේ වෙනස්කම් දෙකක් එතකොට අපිට අපි තොරතුරු ගත්තාම මූල ගිණුම් කරන්නේක් මේක බෙදුවොත් එහෙම මෙතන මූල්‍ය මේක කලමනාකරණ ගිණුම් කරන්නේ මූල ගිණුම් කරන්නේ පාවිච්චි කරන්නේ ඓතිහාසික තොරතුරු තොරතුරු වල ස්වභාවයන් අනුව වර්ග කළොත් එහෙම මෙයා ඓතිහාසික තොරතුරු භාවිත කර භාවිත කරයි කලමනාකරණ ගිණුම් කරන්නේදී ඓතිහාසික තොරතුරු විතරක් නෙමෙයි ඓතිහාසික තොරතුරු සහ පුරෝකතන් තොරතුරු ඓතිහාසික සහ පුරෝකතන තොරතුරු භාවිත කර හැබැයි කලමනාකරණ ගිණුම් කරන්නේ මොකද කරන්නේ කලමනාකරුවන්ට අවශ්‍ය වූ විට කලමනාකරුවන්ට අවශ්‍ය වූ විට පිළියෙල කරයි තව ගන්න පුළුවන් මූල ගිණුම් කරන්නේ නීතිමය පදනමක් තියෙනවා නීතිමය බැඳීමක් තියෙනවා මෙතන කලමනාකරණ ගිණුමේදී නීතිමය අවශ්‍යතාවය නැතිනම් කරන අය කියන්නේ ඒව කිසිදයක් අදාළ ප්‍රමිති සංකල්ප කිසිදයක් අදාළ වෙන්නේ නැහැ ආදි වශයෙන් කරුණු කීපයක් තියරනේ හරි අපේ දෙකයි අහන්නේ අපි දෙකයි ලිව්වා දැන් 36 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක එක්තරා ගිණුම් අංශය තුල මිලටගත් තොගයක තොරතුරු පහත දීලා තියෙනවා මෙතෙන් අහන්නේ මොකක්ද අවසාන වර්ෂයේ අවසානයේ තොගයේ පිරිවැය කොපමණද එතන අපි ගත්තාම වර්ෂ අවසාන තොගයේ පිරිවැය බලන්න අපි ඉස්සර හදා ගන්න මේ තොගයේ පිරිවැය කියන්නේ තොගේ පිරිවැයට මේ 6000 වෙනද වට්ටම අපි දන්නවා එයා අඩු වෙන්න ඕන ගෙනීමේ කුලී තොගේට අගට එක් වෙන්න ඕන බෙදහැරීමේ වියදම් තොගේට අදාළ වෙන්නේ නැහැ දැන් අපි ගත්තාම අපේ තොගේ අගේ වෙන්නේ 6000 ඍණ 300 ධන 100
පන්දාස් අටසීය. හැබැයි අපි හරි කියේද අවසාන තොගයේ තියෙන ඒකක 100. මේ අපි හදා තියෙන ඒකක 1000ක. එහෙනම් අපි බලන්නේ කියමු. 5800 බෙදන්න 1000න් වැඩි කරන්න 100න්. ඒක තමයි අවසාන තොගය යකි. කීයක් වෙනවද? රුපියල් 580000. ඉතින් අපි දැන් අද කතා කළේ ප්‍රශ්න අංක 36 දක්වා. इतरो ठीक है अभी ईलग वीडियो थी कथा करूँगा आय बाय.